අතිපූජ්‍ය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, පින්වතියනි, පින්වත් සංඝරියනි, අද අප බලාපොරොත්තු වන්නේ හතර සතිපට්ඨානයට අයිති කායානුපස්සනාව නැමැති ඒ පළවෙනි කොටස. ඒ කොටසට අයත් වන්නා වූ භාවනාවන් පිළිබඳව ඉරියාපත භාවනාව විග්‍රහ කිරීමයි. මේ ඉරියාපත භාවනාවේදී හතර ඉරියව් මුල් කරගෙන ප්‍රධාන භාවනාව මුල් අවස්ථාවේ විග්‍රහ කළා. තව සුළු වශයෙන් මේ පිළිබඳව මේ පින්වත් කුසී දැනගත යුතු කාරණා කිහිපයක් තිබෙනවා. ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති, තිතෝ වා තිතෝමිති පජානාති, නිදින්නෝ වා නිදින්නෝමිති පජානාති, සයානෝ වා සයානෝමිති පජානාති ආදී වශයෙන් විග්‍රහ කරන මේ පළවෙනි කොටස හතර ඉරියව් පිළිබඳව ඉතින් පෙන්වා තිබෙනවා. මේ අවස්ථාවේදී අපි දකින්න ඕනේ මේ ඉරියව් හතර භාවිතා කරනකොට භාවනාවක් වශයෙන් මේ ඉරියව් හතර යමන් වාකාරින්ද භාවනා කරගන්නෙ. ඒ වගේම යතා යතා වා කායෝ පනීතෝ හෝති තථා තථානම් පජානාති කියලා භාවනාව පූර්ණ කරලා පෙන්වෙනවා. ඒ සතර ඉරියව් පවත්නකොට ඒ සතර ඉරියව් වලදී මොනවද පෙන්වන්නේ? යනකොට ගමන් කරනකොට යනවා කියලා දැනගන්නවා. ඒ වගේම ඉන්නකොට ඉන්නවා කියලා දැනගන්නවා. ඉස්සරහට ඉන්නකොට ඉන්නවා කියලා දැනගන්නවා. ඒ වගේම ඉඳගෙන ඉන්නකොට එහෙම දැනගන්නවා. ඉඳගෙන ඉඳපුවාම ඉඳගන්නේ කියා කියලා දැනගන්නවා. ඒ වගේම නිදාගෙන ඉන්නකොට නිදාගෙන කියා කියලා දැනගන්නවා. ඒ වගේම ඒ අවස්ථාවල කරේ පොඩි පොඩි වෙනස්කම් ඇති වෙනකොට ඒවත් ඒ ආකාරයෙන් දැනගන්නවා කියලා ඒ ආකාරයෙන් පෙන්වා දෙනවා. ඉතින් මේ දැනගන්නේ කොහොමද? පෙර දහම තුළ පෙර දහම් වාක්‍යයෙන් පෙන්වනවා දැනගන්නවා කියලා. මොකක්ද අපි දැනගන්නේ? යනකොට යනවා යනවා කියලා ගියාට, ඉන්නකොට ඉන්නවා ඉන්නවා කියලා දැනගත්තත් ඒක දැනගැනීමද? මෙතෙන්දී අපි තීරුම් අරගන්න ඕන වැදගත් දෙයක්. මේ භාවනා මුලින්ම ආරම්භ කරන වෙලාවේදී පෙන්වා තිබෙන්නේ අපි යම්කිසි ආකාරයෙන් මේ කටයුතු කරනකොට ඇලීමට ගැටීමට හේතු වෙන කාරණේ මනසේ තේරුම් ගන්න ඕනේ කියන එකයි. කායේ කායානුපති විහෙලති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සම්. මේ කායානුපස්සනාවේ කටයුතු කරන මේ කාය ක්‍රියාත්මක කරනකොට ඇලීමට ගැටීමට හේතු වෙනා වූ කාරණාවක් විනල්ද මනසින් තෝරා ගන්න කියලා මුලින්ම පටන් ගන්න. එහෙනම් අපි යනකොට යනවා කියලා දැනගත්තාද? ඉන්නකොට ඉනවා කියලා දැනගත්තාද? ඒක ඇලීමට ගැටීමට හේතු වෙනා කියලා දැනගත්තේ නැත්නම් ඒක භාවනාවක් වෙන්නේ නැහැ. නිකම්ම එක්තරා ක්‍රියාකලාපයක් විතරක් වෙනවා. එහෙනම් අපි දකින්න ඕනේ යනකොට නිකම්ම යනවා යනවා කියලා නෙමෙයි. මොකටද යන්නේ? මොකටද ඉන්නේ? මේ ආදි වශයෙන් දකින්න ගන්නකොට. ඒ වගේම යනකොට මේ කාරණේ පිළිබඳව ඇලීමට හේතු වෙන ගැටීමට හේතු වෙන අසහනයට හේතු වෙන දෙයක් හිතන සිද්ධ වෙනවා. මෙන්න මේ කාරණයක් තෝරා ගන්න ඕනේ. දැන් අපි දැනගන්න ඕනේ මෙහෙම දෙයක්. අපි යනකොට ගමනක් යනවා, ඉන්නකොට එහෙම ඉන්නවා. ඇයි මෙහෙම දෙයක් කරන්නේ? මොකක් නිසාද මේම කාරණේ සිද්ධ වෙලා තියෙන්නේ? මෙන්න මේ කාරණේ හොඳින් තේරුම් අරගන්න ඕනේ. මේ මාක්ලිගේ සහිත කයක් අරගෙන මේ කයක් ඇති සත්‍යය එක ආකාරයකින් ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද එක ඉරියව්වෙන් බොහෝ වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. මේ මාස්ලේ කයක් දරාගෙන වේදනාවක් එනවා, කැක්කුමක් එනවා, අසහනකාරී තත්ත්වයටපත් වෙනවා. ඒකයි යනවා. ඒ වගේම යන්න හේතු වෙනවා. මොනවද අපි යන්නේ? මේ කය පෝෂණය කරන් ගන්නත් ඕනේ. ඒ වගේම මේ කයට ඇතුළත් වේද නිමන් ගන්නත් ඕනේ. මේවා විවේක ආකාර හේතු නිසා අපිට ගමන් කරන්න සිද්ධ වෙනවා. මේ ගමන් කරන්නේ වෙන්නේ මොන මොන වටේට අපි දැනගෙන ඉන්න ඕනේ. අපිට අසහනකාරී ගමනක්ද මේ ඉදිරියට තියෙන්නේ? කවුද කැමති ගමන් කරන්නේ? කවුද කැමති හිටගෙන ඉන්නේ? මොකද හිටගෙන ඉන්නේ? මොකටද ගමන් කරන්නේ? ගමන් කරලා වැඩි නම් වේදනා ඉයක්ලා ඉන්නවා. වේදන නිවා ගන්න. එහෙනම් ඒ වගේම හිටගෙන ඉන්නවා. හිටගෙන ඉන්න බෑ කැක්කුමයි. ඒක වේදන නිවා ගන්න. එහෙමත් ඉන්න බෑ. හරි අමාරු ළඟට වේසයි. නිදා ගන්න. මොකටද නිදා ගන්න? මේ දෙනි මාර්ගය. දැන් නිදාගත්තාම එක විදිහට ඉන්නේ නැහැ. ඒකකට හැරෙනවා පෙරලෙන්නේ. අනිවා තමයි යථා යථාවා කායව පරිහිතෝ හෝති තථා තථාන පජානාති කියලා. ඇයි එක විදිහට නිදාගෙන ඉන්න බැරි? මෙහෙටක් එනවා. උරුවතර හැරෙනවා. එහෙම ඉඳක් බැ අමාරුවක් වෙනවා. අනිත් පැත්තට හැරෙනවා. මෙහෙම ඉරියව් වෙනස් කරනවා. පොඩි පොඩි ඉරියව් වෙනස් කරනවා. මේ හතර ඉරියව්වේ අනු ඉරියව් මෙහෙම වෙනස් කරනවා. මේ ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ මේ මස්ලේ සහිත මේ බර කයක් අරගෙන මේ කය පවත්වාගෙන ඉන්නකොට මේ කය නිසා අවශ්‍ය වන්නා වූ වේකාකාර කටයුතු කරන්න සිද්ධ වෙනවා. නැත්නම් වේදක් විඳින්න සිද්ධ වෙනවා. අමතර දුකක් විඳින්න සිද්ධ වෙනවා. මේක අපි වේකාකාර පුංචි පුංචි උපක්‍රමවල ඒ වේද නිවා ගන්නවා.
නමුත් අපි හිතනවා හරි වැදගත් දෙයක් මේ කයි තියෙන්නේ. කයේ ප්‍රයත්න හරි වැදගත් තියෙන. ජීවිත කාලය තුළ බොහෝ කාලයක් මේ ජීවත් වෙන බුද්ධලයා මොනවද කරගත්තේ? මරණාසන්න මොහොතේදීකොට මෙච්චර කාල ගිහිල්ලා මෙච්චර කාල ඉඳගෙන මෙච්චර කාලයක් හිටගෙන ඉඳලා මෙච්චර කාලයක් නිදාගෙන ඉඳලා ඉරියව් හිතරේම මාරු කර කර ඉඳලා දැන් මෙහෙම කාර්යයක් කරලා මේ කය පවත්තලා මරණාසන්න මොහොතේදීනට අහනවා මෙතෙක් කාල කරපු අවුරුදු 60ක් 70ක් 80ක් 90ක් ඉඳලා කරගත්තදී මේ ඉරියව් මාරු කරලා මොකද්ද මොනවද ලැබිච්ච ප්‍රතිඵල? ඇහුවොත් මුකුත් කියන්න දෙයක් නැහැ. වේද නිමෙන්න මහන්සි අරගන්නට මෙහෙම කටයුතු කර කර මෙච්චර කාලයක් ගත කරලා දැන් මැරෙන්නයි ඉන්නේ කය දවණ්ඩයි විදිහේ ඉඳලායි කියන්නේ වෙන්නේ. තමන්ට ප්‍රයෝජන සඳහා කරගත්ත දෙයක් නැහැ. නමුත් ඒ කාලය තුළ මොනවද කරලා තියෙන්නේ? ඇලීමෙන් ඉස්ස වෙලා මේ ලෝකේ අල්ලගෙන මම කියලා ගොඩ ගහගන්න, මගේ කියලා ගොඩ ගහගන්න මේ සඳහා කටයුතු කරලා තියෙනවා බොහොම වැදගත් දේවල්. දැන් මම කිව්ව කයට මගේ කියලා එකතු කරගත්ත ගොඩ ගහගත්ත දේවල් වලට මරණාසන්න මොහොතේදී මොකද වෙන්නේ කියලා බලපුවා. සමාගයේ බලාපොරොත්තු ප්‍රයෝජන එකක්වත් ඉස්ස වෙන්නේ නැහැ. ඔක්කොම දාලා නැරෙන්ඩයි ඉන්නේ හදා. එනම් මෙතෙක් කාලය කරලා තියෙන හරයක් ඇති වැරද්ද කියලා තමන් හිතලා බැලුවා. අන්න තේරෙනවා ඇලි ඇලි ඉඳලා ඒ ඇලීමේ බලවත් ක්‍රමත ඒකට විරුද්ධ වෙන දේ සමග සටන් කරලා ඒ වගේ ගැටිලා දූෂ්‍ය මානසිකත්වයක් ඇති කරගෙන සාගසාගත දේශසාගත මානසිකත්වයක් ඇති කරගෙන ඇති කරගත් දූෂ්‍ය මානසිකත්වයේ ප්‍රතිඵලය ඇරෙන්නේ තවත් ගෙනියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. මේ සඳහා විච උපකරණ සියල්ලම මෙහි දාලා කයත් මෙහි දාලා නැරෙනවා ඉතරයි අන්තිමට වෙන්නේ. මෙන්න මේ කාරණේ මනාකේ තේරුම් අරගන්න ඕනේ. අරගත්තාම අපි දකිනවා මේ යන ගමනක් ඇත්නම් මේ වැරක් නැති දෙයක් අරගෙන නැහැ. මේ කය හොඳයි කියන ආ දෘෂ්ටියෙන් මේ මිනිස්සත් මිනිස් බව හොඳයි මේ ආදි වශයෙන් ගන්නා වූ අදහසින් එයි ප්‍රතිඵලයේ වශයෙන් විපාකස්කන්ධයේ වශයෙන් ලැබිච්ච කය අරගෙන මම ලබාගත්ත ප්‍රයෝජනේ මොකද්ද? වෙහෙත වින්දද? පැනතුමක් කරා ගියාද? මෙන්න මේ කාරණේ මනාකේ නෝනින් බලන්න ඕනේ. මෙන්න මෙහෙම බලනකොට පේනවා මේ එකාද්දයක පමණක් නෙමෙයි අනන්ත ප්‍රමාණ සංසාර ගමන තුළ මෙබඳු කය ලබාගෙන ආපු සෑම අවස්ථාවකම මම කීකියා මගේ කීකියා ඇතිව කරලා ඔය විදිහේ වේද විදලා ඇලිලා ගැටිලා දූෂ්‍ය මානසිකත්වයක් විදිහින් ඇති කරගත්ත ඒ මානසික ශක්තියෙන් බතු අත්බැව අනන්ත ගාන වේ දුකිත අත්බැව වල ගෙවන්න දුකිත නැන දුකදීට පත් වෙන්න හේතු වෙන දුක් විඳලා වේදනා විඳීමට හේතු වෙන එබඳු මාධ්‍යයක් උදාහරණ වෙන මලා මිසක් වෙන කරගත්ත දෙයක් නැහැ. මෙන්න මේක මනාන් වුණේ දී කරන්න ඕනේ. ප්‍රඥා ගෝචරව ඉතිරිය දකින්න ඕනේ. එහෙනම් මේක නේද මම මේ කරන්නේ කියලා දැක්කහම අන්න අපිට තේරෙනවා වැඩක් නැති ගමන් බිමන් ඇලීමට ගැටීමට යන්තරමක් වම ගියාද කටයුතු කළාද හතරේ ගියව පැවැත්තුවාද මේ කයි විහෙද නිමා ගන්න දුක විහෙදක උදා ප්‍රතිකර්ම වශයෙන් ඒ කටයුතු කළාද මේ ටික කර කර හිටියා මිසක් නමුත් කවදාවත් හදා සැනසුමකට නම් පත් වුණේ නැහැ. බලාපොරොත්තු වෙච්ච එකම ගියව මාරු කිරීමකින්වත් සැනසුම කරා ළඟා වෙලා නැහැ. අන්තිම මරණාසන්න මොහොතේ ඉඳලා අතපය පණ තියෙනවා නම් එක අතක ඉන්න බැයි නම් අනිත් පැත්තට හැරිලා හදලා බැරිදෙන හැම වෙහෙදලා මරණාසන්න මොහොතේ මැරෙනවා මිසක් ප්‍රතිඵලයක් ලබාගෙන දැනුමක් ලබාගෙන නැරෙන්න හම්බුනේ නැහැ. එහෙනම් මේ සඳහාද අපි මෙච්චර කල් ළඟලන්නේ? මේ තරම් ඇලි ඇලි අයිතුකම් අසාධාරණකම් කරමින් ලෝකේ මම කරගන්න මේ ලෝකයේ තියෙන දේවල් මම කරගන්න මේ තරම් උත්සාහ කරුවේ මොන හරයක් ඇතිදියා ලබා ගන්නද කියලා ධර්මානුකූලව මෙන්න මෙහෙම දකිනකොට ඒ පුද්ගලයාගේ මානසිකත්වයේ වැඩකට නැත්තා වූ ඇලීමට ගැටීමට හේතු වෙන යම් ක්‍රියාකලාපයක් තිබුණාද මේ ක්‍රියාකලාපේ සංසිඳියන්න පටන් ගන්නවා. මෙන්න මේ ආකාරයෙන් කාය සංසිඳීමක් ඇති වෙනකොට මොකද වෙන්නේ? අන්න කය ක්‍රියාත්මකුනේ නිකන් නෙවී හිතලයි ක්‍රියාත්මක කළේ. ඒ හිතුවේ මොකක් නිසාද? වටිනා දෙයක් කියන හැඟීම තුළ යම් යම් ඉරියව් මාරු කරන්න හිතලා ඔය ආකාරයෙන් කටයුතු කළා. අන්නේ කටයුතු කරන්න හිතුවා නම් හිත තුළින් මේ කය ක්‍රියාත්මක කරන්න ශක්තියක් ගොඩනැගුවා නම් මෙන්න මේ හිතෙන් ඒ කය ක්‍රියාත්මක කරන්න ගොඩනගන මානසික ශක්තියයි කියන්නේ කාය සංකාර කියලා. එනවා ඒ නිසා තමයි කියන්නේ කාය සංකාර නෙමෙයි කාය සංකාර කාය නෙමෙයි. කාය නිසා කාය සංකාර නෙමෙයි. කාය සංකාර නිසා කාය නෙමෙයි කියලා පින්නෝ හේතුව. මේක අපි දැනගන්න ඕනේ අපි සංසිඳවන්නේ කාය සංකාර. කාය සංකාර සංසිඳුවලයි නිවන් අවබෝධ කරන්නේ. වේද නිවා ගන්න. එහෙනම් කාය සංකාර නිකන් සංසිඳෙන්නේ නැහැ. ওই ආකාරයෙන් මේ හරයක් නැති ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් නිතර මේ මම කරගන්න මගේ කරගන්න කියලා උත්සාහයෙන් මේ කය වේතුල හිතින් ක්‍රියාත්මක කරාද වැඩක් නැති මෙහෙසක් ඉඳ විලා දැගලුවා මිසක් හරයක් ඇති දෙයක් මම විහිදලා නැහැ නිකන් දැක්කට පස්සේ එහෙනම් එවන් දෙයක් සඳහා මම මොනවද මේ කය විහිදවනවාද වැඩක් නැති ක්‍රියාවලියක් කරලා මේ මනස විහිදවනවාද විහිදවලා යන්නේ මොන හරයක් ඇති පැත්තෙදි කියලා වැටෙනකොට ප්‍රඥාව මත වෙලා හිටන් වැඩක් නැති සියල්ල අත්හැරලා යනවා. අනේ වැඩක් නැති ක්‍රියාකලාපයේ වැඩක් නැති කියලා දැනගත්තාම
ඒ ක්‍රියාකලාපයේ සිද්ධ කිරීමට මනස මෙහෙයවූ මානසිකත්වයක් ඇතිවලා යනවා. අන්නේ විලාදී මොකද වෙන්නේ කාය සංකාර සංසිද්ධිය. මෙන්න මේක සිද්ධා වුණාම මොකද වෙන්නේ? මෙන්න මේ නිසා බුදුපියාණන් වහන්සේ දේශනා කරා මේ ආකාරයෙන් ඉති අජ්ජත්තං වා කායේ කායානුපති විහෙරති, බයිද්ධා වා කායේ කායානුපති විහෙරති ආදී වශයෙන් පෙන්නනවා. මෙසේ ආධ්‍යාත්මික කය පිළිබඳව මෙසේ බලන්න ඕනේ. බාහිර කය පිළිබඳව මෙසේ බලන්න ඕනේ. මේ අවස්ථාවේදී දාම්පත පෙන්නලාති මෙන්න නම් බාහිර පුද්දල කය ගැන බලන විදිහයි. මෙතෙන්දි හොඳින් තේරුම් ගන්න ඕනේ විමර්ශනය කරලා බලන්නයි මේ ටික කියන්නේ. පොතේ විමර්ශනය කිරීමක් කරනවා නෙමෙයි, අදාහ විමර්ශනය කරනවා නෙමෙයි. මේ බහිද්ධා කාය කියන වචනේ කිව්වහම තවත් බාහිර පුද්දලින්ගේ කය බලන්න කියන අදහස ගත්තොත් දැන් අපි භාවනාවට ඉඳ ගන්නකොටම කොහරද ගියේ? අරණ්‍ය ගත වෙලා, රුක් මුල් ගත වෙලා, ශුන්‍යාගාර ගත වෙලා, මිනිස්සු සත් අය නැතුව, ඒ ඇතුලක් නැතුව උදකලාව විවිධිය මේ භාවනාව වලටයි ගියේ. දැන් බහිද්ධාවා කායයේ කියන වචනේ කියන අනිකාගේ කය පිළිබඳව බලන්න නම් හිතේම කරන්න පටන් ගත්තේ අපේ ක්‍රියාකලාපයේ බාහිර බුද්ධිය හා සම්බන්ධ වෙනා සා එකතු වෙන්න වෙනවා. අපි පටන් ගන්නකොට එකලා විලා නැත්නම් මේ තමන් විතරක් පටන් ගත්ත භාවනාව දැන් අනුමිලේවල් බලන්න කියලා ගත්තොත් එහෙම අදහස ගත්තොත් අපිට සිද්ධ වෙන්නේ බාහිර ලෝකයේ පැත්ත තියෙනවා බලන්න. ඊට වඩා වැදගත් දෙයක් තියෙනවා. අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපති විහෙරති කියලා දේශනාවේ පෙර දහම වාක්‍යයක් ඒකම තියෙනවා. එහෙනම් ඉතින් මොකද වෙන්නේ? තමන්ගේ කයයි අනුන්ගේ කයයි දෙක එකට බලන්නේ මේ කියන්නේ. දැන් මොකක්ද මේ ප්‍රමේය කියලා හිතලා බලන්න ඕනේ. පුළුවන් නම් මේ වැඩේ කරන්න. මම යනවා තව කෙනෙක් ඉන්නවා. දැන් මම යන එක බලන්නයි තව කෙනෙක් ඉන්න එක බලන්නයි කියෙත් මේක භාවනාවක්. මම ඉඳගෙන ඉන්නවා තව කෙනෙක් ගමන් කරනවා. මං ඉඳගෙන ඉන්නවා අරයා ගමන් කරනවා කියලා මම අනිත් අය බලන්න ගියොත් මං ගැන බලන්න ගියොත් මේ විදිහට අජත්ත බහිද්ධාවා කායේ කායන පති වේදී කියන කොටස කරන්න ගියොත්. එතන භාවනාවක් සිද්ධ වෙයි කොමක් සිද්ධ වෙයි කියලා පොඩ්ඩක් හිතලා බලන්න. දැන් මෙතෙන්දි වැදගත් දෙයක් තියෙනවා හිතලා බලන්නයි මේ කාර්යයේ දෙන්නේ. අජ්ජත්ත කාය කියලා තියෙනවා බහිද්ධා කාය කියලා තියෙනවා මේ විතරයක් මොනවද මේ කියන්නේ චක්කු කාය ඒ වගේම සෝත කාය ගාන කාය දිවහා කාය 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 කියලා කියන්නේ මේ ඇස කන දිව නාසය ශරීරයේ තියෙන මේ ටික තමයි අජ්ජත්ත කාය බාහිර කාය මොනවද රූප කාය සද්ද කාය ගන්ධ කාය රස කාය පොට්ටබ්බ කාය මෙන්න බාහිර කාය පුද්ගලයෝ නෙමෙයි පුද්ගලයෝ ඉඳක් පුළුවන් බාහිර දේවල් ඉඳක් පුළුවන් ඇහැට රූපේ කනට ශබ්දේ නාසයේ ගන්ධේ දිවට රසේ කයට ස්පර්ශේ මෙන්න මේ ආකාරයෙන් මේ ආධ්‍යාත්මික වන්නාව වැටකන දිවනාසී ශාරීරිය කියන මේවාට තනියෙන් ලෝකේ ඇතුළු කරන්න බෑ තනියෙන් ලෝකේ ආස්වාද විඳින්න බෑ ලෝක සත්‍යය ඇලුම් කරන්නයි මේ ලෝකේ ආස්වාද පස්සේ යන්නේ ආසාව බලාපොරොත්තු ආස්වාදියක් බලාපොරොත්තු එන ආස්වාදියක් බලාපොරොත්තු වෙන්නේ ඇහැ රූපේ ඇතුළු කරලා එන ආධ්‍යාත්මික කායව නැහැ බාහිර කායවන රූපේ ඇතුළු කරලා ආධ්‍යාත්මික කායවන කන බාහිර කායවන ශබ්දය ඇතුළු කරලා මේ ආකාරයෙන් ආධ්‍යාත්මික කායවන නාසය බාහිර කායවන ගන්ධය ඇතුළු කරලා ආධ්‍යාත්මික කායවන දිව බාහිර කායවන රසය ඇතුළු කරලා ඒ වගේම ආධ්‍යාත්මික කායවන තම කය බාහිර කායවන බාහිර ස්පර්ශයන් ඇතුළු කරලා මෙන්න මේවායි බාහිර කාය හිතලා බලන්න මේක එනා බහිද්ධාවා කායත් අජ්ජත්තං වා කායත් බහිද්ධාවා කායත් කියන මේ දෙක එකට බලනවා කියන්නේ මොකක්ද? ඇහැයි රූපයයි දෙක එකට ගැටෙන වෙලාවකයි. චක්කු විඥානීය පහළ වෙයි. චක්කුංච පටිච්ච රූපේච උපද්දති චක්කු විඥාන. මෙන්න මේ අවස්ථාවයි දකින්න. මේ දෙක එකට බලනවා කියන්නේ මේ දෙකේ ගැටෙන මොහොතකයි චක්කු විඥානය පහළ වෙයි. තින්නම් සංගති පස්සු. මෙන්න මේ නිසා තමයි මේ සංග නැමැති කෙලෙත් මතුවෙලා මේ ස්පර්ශයන් හටගන්නේ වේද ස්පර්ශයක් හටගන්නේ අනේ පස්සපච්චා වේදනා ඒතොර තමයි ස්පර්ශයෙන් වින්දනයක් හටගන්නේ මොකද මේ වින්දනේ කෙලෙස් සහිත වින්දනේ අවිද්‍යාව සහගතව ගත වින්දනයක් නිසා මේ වේදනාව අවිද්‍යාවෙන් ගොඩ නැගුණා ඒතොර මොකද වෙන්නේ ඒක හිත බැඳිනා වින්දනේ වේදනා පච්චා තණ්හා අනේ ඇලීමට හේතුවක් ආවා තණ්හා පච්චා උපාදාන අනේ බැඳෙන්න හේතුවක් ආවා උපාදාන පච්චා භව එවන් වන්නා වූ ආස්වාද භාවයේ පිළිගන්න හේතුවක් ආවා භව පච්චා ජාති එබඳු ආස්වාදින් දෙන ධාතිකේ කුණා මෙලෝදිම ඔය ටික වෙනවා බැරිලා ගිහින් වෙන්නේ ඉතලා පරිසම්පාදී මෙලෝ ඒ අවස්ථාවේ ක්‍රියාත්මක කරන අපි තෝරගන්න ඒක අපි ඒ අවස්ථාවයි මෙතෙන් දි ගන්න එහෙනම් පරිච්ඡ සම්පාදී ධර්මයේ ලකිනවා කියන්නේ ඒකයි යෝ පරිච්ඡ සම්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති මෙන්න මේ විදිහට පරිච්ඡ සම්පාදී අතරලාම් දකින්න බෑ පරිච්ඡ සම්පාදී තුලින් ධම්ම දකින්න ඕනේ මෙන්න මේ විදිහට දැක්කහම ධර්මයි දකින්නේ අනේ මේ ඇතින් බලන්නාව රූපේ මට ඇති ප්‍රයෝජනේ මොකද්ද ලැබෙන්නේ ප්‍රයෝජනයක්ද එහෙම නැත්නම් මොකද්ද වෙන්නේ? ජාතිපත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක් දෝමනස උපායාස සම්භවන්ති කියන වැදින මගක් නියුන්නේ කියලා දැක්කහම එහෙනම් ජරාවේ මරණේ ශෝකයෙන් පරිදේවෙන් දුකෙන් දුම්ලකින් උපායාසයෙන් මිදුලට නම් සැනසුම තියෙන්නේ. ඒවා ගොඩනගන වාගිය කොයින්ද සැනසුම?
ඒක දැනසුම් මාර්ගයක් වෙන්නේ කොහොමද? ඒකේ ඵලයේ වශයෙන් ලැබෙන්නේ අසහනයක් නම් ජරා මරණ ශෝක පරිදේව දුක දෝමනස උපායාසන මොකද්ද දැනසුම් මාර්ගයත් මෙහිදී දැනසුම්පත් ලැබුවේ. එහෙනම් අපි දැනගන්නවා දුක් මාර්ගයක් අනුගමනය කළා දුකටපත් වුණා දුකටපත් වෙලා ගොඩ නැගුවා. මෙන්න මේක ලෝකේ. මෙන්න මේක දැනගන්නවා. එහෙනම් ලෝකයෙන් ඉතර වීම නම් ලෝකෝත්තර භාවයයි නිවන කියන්නේ දැනසුම කියන්නේ. දැනසුම් මග නම් මේක නිමිති කියලා දැනගත්තාම ප්‍රඥා රෝචනවල විදර්ශනා නුවණ වැඩිලා අන්න ධර්මාභෝධිය ලැබෙනවා. අන්න එහෙම වුණාම තමයි මොකද වෙන්නේ? අන්න ඉති ඒ ආකාරයෙන් අර කායानुපස්සනාවෙන් ඒ ආකාරයෙන් වාසය කරනකොට යාවදේව ඥානමත්තාය පටිච්චසමුප්පාදය මෙන්න මෙහෙම කටයුතු කළොත් තමයි ඥානිය මුදුන්පත් වෙන්නේ, සතිය මුදුන්පත් වෙන්නේ. ඒතර මොකද වෙන්නේ? අනිත්‍යතෝද විහෙරති. නිත්‍ය ගාණ්‍යතු මේ ලෝකේ ආශ්‍රිත තිබුණා මානසික අපි අත්හැරියා. නිදහස් බවටපත් වෙනවා, නිත්‍යයෙන් ඉවත් වෙන බවටපත් වෙනවා. නැතකින්කි ලෝකේ උපාදීති. මේ ලෝකේ ආත්මාදී වශයෙන් අල්ලන මුලා මානසික අත්යක් තිබුණා ඒක අත්හැරලා ගිහිල්ලා එයින් නිදිලා යනවා. එතකොට ඒ වන්ති පිටකේ විදිහට කායය කායන පස්සේ මෙන්න කායන පස්සේ ආවේ වාසය කරන හැටි තව බුද්ධලේ කල්ලාන්නේ නැහැ. සමාතුල තිබෙනා ආධ්‍යාත්මික බාහි සම්බන්ධතාවය දැකලා එයින් ගොඩ නැගිනා දුක්ඛ සංදී ගොඩ නැගිනා පරිච්ඡාම්පන්නෝ තේරුම් අරගෙන අන්නේ තුලින් මිදෙනවා. අන්න මිදුණා මේක භාවනාවක් වෙනවා, නිවන් දකින භාවනාවක් වෙන්නේ මෙහිමයි. මේ ටික දැනගන්නේ නැතුව යනවා යනවා කියලා ගියාට ඉන්නවා ඉන්නවා කියලා හිතියට ඉඳා ගන්නවා ඉඳා ගන්නවා කියලා ඉඳාගත්තට හැරෙනවා හැරෙනවා කියලා හැරුණට පෙරලිනවා කරනවා කියලා පෙරලුණට මේ ඇත්ත දකින්නේ නැහැ. එහෙනම් ප්‍රඥාව වැඩින විදර්ශනා වෙන භාවනාවක් ඉඳලා ඔන්න ඔය ආකාරයෙන් පටිච්චසමුප්පන්නෝ දකින්න ඕනේ. දුක්ඛක් සංදියක් ගොඩ නැගෙන හැටි, දුක්ඛම පරිහරණය කරන හැටි. ඒක දුක්ඛ කිව්වේ ඇයි? හරයක් තියනවාද? ඒකේ පරිහරණය කරලා දුකේ පරිහරණය කරලා අන්තිමට ලබන හරයක් තියනවාද? මෙන්න මේ කාරණය හොඳින් හිතලා බලනකොට පැහැදිලිව පේන්න පටන් ගන්නවා. මේක දුක් මාර්ගයක්, දුක් වර්ණගෙන මාර්ගයක්, දුක් විඳීමක් ඇරෙන්නේ තව හැනසුමක් නැහැ. අප්‍රමාණ සංසාරයේ පටන් ගුලා මගෙන් ඇවිදිලා දුක් මාර්ගේ හෙව්වා, දුක් මාර්ගය ඇතුළු කළා, දුක විඳා වෙන ලැබුව හරයක් නැහැ. එහෙනම් මේකද මේ ලෝකේ මේක හරයක් තියෙනවා කියලා මුලාගෙන හිතාගෙන ඉන්නේ. මෙන්න මේ ධර්මාභෝධය ලැබුණාමයි මනස නිදහස් වෙන්නේ. නිවීම කරා තැනසීම කරා පත් වෙලා නිවන් දකින්නවා කියන්නේ කොහොමදයි? මෙන්න නිවන් මඟ. හොඳින් තේරුම් අරගන්න ඕනේ මෙන්න මේ ප්‍රධාන ඉරියව් භාවනාව කරන්න හැටි. එහෙනම් දැන් මේ අපි මුලින් කිව්ව භාවනාව මුලදී දැනුම් දුන්න භාවනාව පිළිබඳව වැඩි විස්තරයක් ඉතිරිලා හොඳින් තේරුම් අරගන්න. තමයි යනකොට එනකොට කටයුතු කරනකොට කරන කටයුත්ත මෙන්න මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. දැන් ඒ වගේම කුඩා මහ ඉරියව් භාවනාවක් පෙන්නලා බුද්ධයාණන් වහන්සේ දේශනා කරනවා කුඩා ඉරියව් පිළිබඳවත් මෙහෙම භාවනාවෙන් බලන්න. දැන් අපි එකයි අද දකින්න ඕනේ. ගච්ඡන්තෝ වා ගච්ඡාමි පජානාති, තිතෝ වා තිතෝ මිති පජානාති ආදි වශයෙන් අපි මුලින් අරගත්තා. ඒ වගේම එහෙම අරගෙන මූලික භාවනාව සිද්ධ කළේ. දැන් මොකද කරන්නේ? අපි ඊළඟට අවධියක් කරනවා. මොකද්ද මේ සිද්ධ කරගන්නේ? අපි ඊට පස්සේ යනවා එනවා ආදිවාසීන් කටයුතු කරනවා. අන්නේ කරන්නාව කටයුතු පිළිබඳව මනස දිහෙන් විතර කරලා දකින්න. අපි දැන් දැනගන්න ඕනේ අන්නේ ආකාරයෙන් ඊළඟ සප්තියේ කටයුතු කරාරපස්සේ ඊළඟට කරන කටයුත්තක් තියෙනවා. කොනිට පරම් විත්තේ විප්පු අභික්ඛාන්තේ පටික්ඛාන්තේ සම්පජානකාරී හෝති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. සම්මිංජිතේන පසාරිතේන සම්පජානකාරී හෝති. සංඝාටිපත්ත ජීවර ධාරීන සම්පජානකාරී හෝති. ගතේ තිතේ මිසින්නේ සුත්තේ ජාගරිතේ භාග්‍යේ කුණි භාවී සම්පජානකාරී හෝති. උච්චාර පස්සාර කම්මේන සම්පජානකාරී හෝති. මෙන්න මේ ආකාරයෙන් මනාසී දැනකරන ඊළඟ වැඩ පිළිවෙලක් තියෙනවා. මෙන්න මේ වැඩ පිළිවෙල තේරුම් ගත්තාම ඉරියාපත භාවනාවේ කියුම් ඉරියව් පිළිබඳව විදර්ශනාත්මකව බලන හැටි, භාවනාවක් වශයෙන් හිත වැඩෙන හැටි අපිට දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මෙන්න මේ භාවනාව දෙවෙනි ඉරියව් භාවනාව මහ ඉරියව් භාවනාව පළමුව තේරුම් ගන්න කලා වාගේම මොහොතක් පාසා අපි සිද්ධ කරන්නා වූ දෙවෙනි ඉරියව් භාවනාව අපි ඊළඟට විස්තර කරන්න බලාපොරොත්තු වෙමු. එනිසා අද මේ ආකාරයෙන් මේ භාවනාව හොඳින් තේරුම් අරගන්න මනා තීයෙන් ඉඳලා ආදීන දේශීත මොහිත හිතින වැඩ පිළිලක් වලට මම හතර ඉරියව් පවත්නවා නම් ඒක වැරදි. එනම් මේ හතර ඉරියව් පවත්න්නේ මේ කායික මිහිත නිමා ගන්නත්, ඒ වගේම කය පෝෂණය කරන්ත මේ ආකාරයෙන් කරුණු තේරුම් අරගෙන ඒ නිසා මේක කවදාවත් තනසුමක් කරා යන මගක් නන් නෙමෙයි, දුකට කරන්නා වූ తాවකාලික ප්‍රතිකර්ම මගක් විතරයි කියලා මූලික භාවනාවේ ඉරියව් භාවනාව තේරුම් ගන්න ඕනේ. මෙතේ තේරුම් අරගෙන අපි මේ කය තියෙන නිසා මේක සිද්ධ කරන්න වෙලා තියෙන්නේ මොනවා කරන්නද? ඒ නිසා මම කරනවා මිසක් වටිනා දෙයක් නිසා හොඳ දෙයක් නිසා කරනවා නෙමෙයි කියලා ඒ අවශ්‍ය කටයුතු හරියාකාර දැනගෙන ඉතිව කරනවා. සාධීක ද්වේෂයෙන් මොහොතේ ජීවිතේදී කටයුතු වලින් වෙන් වෙනවා. මෙන්න මේ ආකාරයෙන් සංවරප්පේට පුරුදු වෙනකොට කායික සංවරප්පේ මානසික සංවරප්පේ ලැබෙනවා.
සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණ වෙලා නිවන් අවබෝධ කරනවා මේ ආකාරයෙන් මේ භාවනා ප්‍රගුණ කරලා අත්හදා බලන්ට යහපත් ආකාරයෙන් සත්‍ය යථාර්ථය උදා වෙනවා සෑම දිනකට යහපතක් වේවා ඉත්තාවතා චම්හිහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා